ගාඩ්නෙල්ගේ YouTube channel එකට ඕගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඕගොල්ලන්ට පෙන්වන්න යන්නේ කොහොමද ඒ කියන්නේ නාරං ගෙඩි හැදෙන පොඩි නාරං පැලයක් හදාගන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් අපි ඇටයක් පැලකලොත් ටක් ගාලා ඒකෙන් ගෙඩි ගන්න බෑ. ඒ කියන්නේ ගහ ටිකක් කාලයක් අවුරුද්දක් දෙකක් ලොකු වුණාම තමයි ගෙඩි හැදෙන්නේ. නමුත් අපිට අත්තක් මුල් අද්දගත්තොත් ලේසියෙන්ම ඕගොල්ලන්ට පොඩි කාලෙම ඒ කියන්නේ අඟල් 6 වුණත් ගෙඩි ගන්න පුළුවන්. ඉතින් මේ වගේ අපි අලුත් නිර්මාණ කොහොමද ඕගොල්ලන්ට අවශ්‍ය වෙන දේවල් අපි මේ අපේ ගාඩ්නර්ගේ YouTube channel එකෙන් ඕගොල්ලන්ට දෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න, bell icon එක click කරන්න අමතක කරන්න එපා. නැත්නම් ඕගොල්ලන්ට අපි දාන සමහර video miss වෙන්න පුළුවන්. ඉතින් අපි කොහොමද කියලා බලමු. මුල් අද්දගන්නේ මේ නාරං අත්ත. දැන් මේ නාරං ගහ ගත්තොත් මේක අපි මේ මුල් අද්දලා අත්ත පැල කරපු නාරං ගහක්. දැන් මේකේ මේ තනි අත්තට ගෙඩි තියෙනවා. මෙතන ගෙඩි 8ක් විතර තියෙනවා මේ පොඩි ගහේ. ඒ ඔක්කොම ඉදිලා ඉතින් ඒ විදිහට ඕගොල්ලන්ටත් ලස්සන්ට තමන්ගේ ගෙදර පාවිච්චියට ගන්න පුළුවන් වෙන්න විදිහට නාරං අත්තක් මුල් අද්ද ගන්න පුළුවන්. ඉතින් ඒකෙදි අපි මුලින්ම තෝරගන්න ඕනේ අපිට ගැළපෙන ශාකයේ අත්ත. හොඳයි. ඒ කියන්නේ නිරෝගී අත්තක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව ඕගොල්ලෝ පස්මාද්දේට මේ වගේ අත්තක් මුල් අද්දද්දි ගන්නෙ වැලි. සාමාන්‍යයෙන් වැලි කොටස් පහකට කොම්පෝස්ට් කොටස් එකක් තක මිශ්‍රණයක් තමයි ගන්නෙ. ඉතින් දැන් මම මෙතන වැලි තියෙනවා. මම මේකට කොම්පෝස්ට් කොටස් එක මිශ්‍ර කරගන්නවා. ඉතින් මෙහෙම මිශ්‍ර කරගත්තට පස්සේ ඒක අපි ප්ලාස්ටික් ඒ කියන්නේ ඕගොල්ලන්ට ප්‍රොපගේට් කරගන්න පොඩි කවරකට හරි දැන් මම මෙතෙන්දි භාවිතා කරන්නේ පොඩි පොට් එකක්. ඉතින් මේ වගේ ඕගොල්ලන්ට පොට් එකකට ඒක දාගන්න පුළුවන්. ඉතින් මේ පොට් එකට අපි දාගෙන මම මේක දැන් ෆුල්ම පිරෙන්න දාන්නේ නැහැ. මොකද මේක නිකන් පැලේ මුල් අද්ද ගන්න හින්දා. ඉතින් මම මේ ප්ලාස්ටික් පොට් එකට ඒ මිශ්‍රණය දාගන්න. ඊට පස්සේ අපි සිලෙක්ට් කරගන්නවා අපිට අවශ්‍ය අතු කැබල්. දැන් මේ ශාකේ ගත්තොත් මෙතන මෙතෙන්දි මෙන්න මේ අත ගත්තොත් මේක සවුත් වෙලා මේක නිකන් කොඩ වෙලා මේ ඒ කියන්නේ මේකේ කෘමි හානියක් තියෙනවා. ඉතින් ඒ වගේ නැතුව හොඳ නිරෝගී අත්තක්. දැන් අපි ගත්තොත් මේ අත්ත සාමාන්‍ය නිරෝගී. මේකේ තිස්සෙල්ලා ගෙඩිත් ඇවිල්ලා තියෙනවා. දලු කීපයක් තියෙනවා. ඉතින් අපි මේ වගේ මේ අත්ත කපා ගන්නවා. ඕගොල්ලන් කතුරකින් හරි කපාගෙන ඊළඟට මේකේ ගන්න ඕනේ සාමාන්‍ය මේ අත්තක මේ කොලයක් ආපු තැනක ඉඳන් ඒ කියන්නේ සෙන්ටිමීටර භාගයක් විතර පහලින් හොඳ ෂාප් කැපුමක් ඇති කර ගන්න ඕනේ. ඊට පස්සේ මේකේ අපි මේ කොල කීපයක් කඩලා අයින් කරගෙන ඒ කියන්නේ යට තියෙන කොළ කීපයක් කඩලා දැන් අපි මේ කොළ හතරක් විතර මේකේ ඉතුරු කරගත්තා. ඊට පස්සේ අපි මෙතෙන්දි භාවිතා කරනවා මම අද ඕගොල්ලන්ට රූටෝන් හෝමෝන් එකකින් තමයි පාවිච්චි කරන්නේ. දැන් මේ වගේ හෝමෝන් එකක් භාවිතයෙන් මුල් අදගන්න හදන්නේ. එහෙම නැත්නම් ඕගොල්ලන්ට වෙන ඒ කියන්නේ ගෙදර දොරේ පාවිච්චිට භාවිතා කරන රූටෝන් වර්ගය මේ කියන්නේ ස්වභාවික වර්ගයක් ගන්නත් පුළුවන්. මම නමුත් අර මේක ඉක්මනට මුල් අද්දා ගන්න කෘත්‍රිම හෝමෝන් එකක් භාවිතා කරන්නේ. මේක දැන් මම අරන් තියෙන මේ රැපිඩ් රූට්. ඊළඟට ඕගොල්ලෝ මුලින්ම මේකේ තව තියෙන්නේ මේ භාජනේ අපි දාගෙන තියෙන කැප්ටාන් වගේ දිලීර නාශකයක්. ඒ කියන්නේ මොකද දිලීර නාශකයක් අවශ්‍යයි මුල් අද්දා ගැනීම. ඉතින් මම මුලින්ම මේ දිලීර නාශකෙන් පොඩ්ඩක් අර අපේ බඳුනට දිලීර නාශක පොඩ්ඩක් දානවා. ඊට පස්සේ ඒ දිලීර නාශක තියෙන ජලයට මේක පොඩ්ඩක් පොඟවලා මේ පොඩ්ඩක් ගසලා ඊට පස්සේ මේ හෝමෝන් භාජනයට මෙහෙම ගන්නවා. ගසලා පොඩ්ඩක් ගැසුවාම ඕගොල්ලන්ට පේනවා අර තෙමුණ තැන හෝමෝන් එක සුදු පාටට ඇලිලා වගේ තියෙනවා. ඊට පස්සේ අපි මේ හෝමෝන් භාජනයේ තියෙන මේ අත්ත මෙතන ඒ කියන්නේ අපේ පස්මාද්දේ මෙහෙම ඇඟිල්ලකින් හරි පොඩි සිදුරක් කරලා මේ විදිහට අපිට සිටව ගන්න පුළුවන්. මෙහෙම සිටවගෙන මේක හොඳට වටෙන් තද කරගන්න. එතකොට මේතන දැන් මේකේ පස් මාධ්‍ය තියෙනවා. ඒක අපි වැලි මාධ්‍යයක් තමයි අරගෙන තියෙන්නේ. ඊළඟට මේක සාමාන්‍ය. ඒ කියන්නේ සාමාන්‍ය හෙවණක තියනවා. ඉතින් ඒ හින්දා අපි භාවිතා කරනවා මේකට මේ වගේ දැන් මම මෙතන ගත්තේ මේ ට්‍රාන්ස්පේරන්ට් ඒ කියන්නේ ජෑම් බෝතලයක්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මේකට ට්‍රාන්ස්පේරන්ට් ඉටිඋරයක් ඒ වගේ දෙයක් භාවිතා කරන්නත් පුළුවන්. ගොඩක් කරනවනේ අර ප්‍රොපගේටරයක් හදාගෙන ශාක මුල් අද්දවා ගන්න පුළුවන්. හැබැයි මෙතෙන්දි අපි භාවිතා කරන්නේ මම මේ ලේසියට තිබිච්ච ජෑම් බෝතලයක් ගත්තා. මොකද මේකේ ට්‍රාන්ස්පරන්ට් හින්දා ඊළඟට මේ ශාකේ අපි මේ ජෑම් බෝතලෙන් වහලා තියෙනවා. වහලා මෙහෙම හොඳට තද කරලා තිබ්බහම මේ පිටතින් එන ඒ කියන්නේ පිටතින් ඔය තියෙන විස බීජ ඒ වගේ දිලීර ඒ කිසිම දෙයක් එන්නේ නැහැ. මේ ඇතුලේ තියෙන ඒ කියන්නේ හුලං ඒ වාතාශ්‍රය මතන පමණයි මෙතන තියෙන්නේ. හැබැයි තව දෙයක් තමයි මෙතෙන්දි
දැන් මේකේ ප්‍රධානම පරමාර්ථය තමයි මෙතෙන්දී වෙන්නේ අර අත්තේ තියෙන ජල වාෂ්ප. මොකද මෙයාගේ මූල පද්ධතියක් නැතිනම් ටක් ගාලා ජල වාෂ්ප වාෂ්ප වුණාට පස්සේ එයාට සපෝට් එකක් දෙන්න බෑ වතුර ප්‍රමාණය. ඉතින් ඒ හින්දා මෙතෙන්දී අපේ ඒ කියන්නේ මෙතෙන්ට ජල වාෂ්ප ටික බ්ලොක් කර ගැනීම තමයි මෙතෙන්දී සිදු කරන්නේ. ඉතින් ඒ ඊට පස්සේ මේක ඕගොල්ලෝ සාමාන්‍ය හෙවන තැනක තියන්න ඕනේ. හෙවන තැනක තියලා සාමාන්‍යයෙන් දවස් 21ක් වගේ යනකොට මේක හොඳට මුල් අද්දනවා. ඉතින් අන්නේ ක්‍රමයට තමයි ඕගොල්ලන්ට මේ ලේසියෙන් අත්තම් මුල්ලද. ඉතින් මම හිතන ඕගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් අයිඩියා එකක් එන්නේ නැති කියලා.